අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පැලියකොට විද්‍යාලංකාර මහපිරිවෙනේ සිට සියත සංවිධානය කළ හිසතෙල් ගෑමේ මහෝත්සවය පාමංකඩ ශ්‍රී මහා විහාර පුදබිමේදී අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 6කට දිවි අහිමි වෙයි 1000කට අධික පිරිසකට පීඩා කොළඹ තදාසන්න ප්‍රදේශවල 80%ක් පෞද්ගලික බස් රථ රියදුරන් මද්‍රව්‍ය භාවිත කරමින් රියදාවණියේ රාජ්‍ය ඇමති දිලුම් හෙලි කරයි රටේ භූමිය වෙනත් පාර්ශවයකට පවරා දීමට කටයුතු කිරීම ජනතාව පිළිකුලෙන් හෙලා දකිනවා හේෂා කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සිංහල දමිළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබුණා ඒ පුරබග 7.6ටයි අස්වැන්න නෙලා කැඩීමෙන් අනතුරුව රුක්මූලයන් භාවිතයට ගෙන පූජාවන් පවත්වා ඒ අනතුරුව විහාරස්ථානයට ගොස් එහි වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාවට මුල් බුද්ධ පූජාව තබා සංඝරත්නය ලවා හිසතෙල් ගල්ව කැඩීම හෙළ ජනයාගේ ජීවිතාශ්‍රිත පුරුතක් බවට පත්වුණා මේ සම්ප්‍රදාය අද වන විට පරිණාමයට පත්ව වේ සිංහල දමිළ අලුත් අවුරුදු සංස්කෘතිය තුළ සුවිශේෂී අංකයක් බවට පත් වී තිබෙනවා පෙර සිරිතට අනුගතව නිරෝගී දිවියක් ගත කොට ප්‍රඥාව ලැබීමේ අරමුණු පෙරදරි කොට ගනිමින් මෙවර හිසතෙල් ගෑමේ නැකත පෙරවරු 7යි හසිත යෙදී තිබු සුබ මුහුර්තේ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට නුගපත් පයට කරඳ පද්ද තබා නුගපත් යුෂ මිශ්‍ර නානුකා තෙල් කාස්ථානීය කිරීම සිදු කෙරුණා ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිය නිල නිවසේදී අද පෙරවරුවේ සිදු කළා ගච්ඡාමි රතනන්දයන් මහාකාරුණිකෝනාතෝ ඉපාය සප්පපාණිනම් පුරිත්තං ඥාය පටිපන්නෝ භගවතු සාරක සංඝෝ තත්වපටි කාරංචියම් බලං එමෙන්ම හිසවැල් ගල්වීමේ රාජ්‍ය උත්සවය අද පැවැත්වුණේ පැලියකුඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිටයි. විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව මේ අතර සියතා මාධ්‍යාලය විසින් මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරනු ලැබුවේ පාමංකඩ ශ්‍රී මහා විහාර පොදු බිමේ සිටයි චාරිත්‍රය ඉටු කිරීම විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මේ තෙල් ගෑමේ ප්‍රතිඵලය මොකද්ද අපි දන්නවා ආයුර්වේද ක්‍රමයේ බැලුවත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ හැටියට බැලුවන් අපේ හිසේ ඉඳලා පතුල දක්වාම අපිට නිරෝගී සම්පත්තිය අවශ්‍යයි. අපේ බුදුපියාණන් වහන්සේ පෙන්වුම් කළා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා. නිරෝගීකම තමයි ඉහළම ලාභය. අපි නිතරම හිතන්නට ඕන ධනාත්මකව. ධනාත්මකව හිතනකොට අපට තියෙන රෝග නැති කරගන්නට හැකියාව තියෙනවා. කඩුවෙල කොතලාවල සංඝපිට්ටි රජ මහ විහාරස්ථානයේ හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය අද උදැසන 7.14 යෙදුණු සුබ නැකතින් සිදු කරනවා. මෙහිදී හිසතෙල් සඳහා පිළියෙල කරගන්න නානු සඳහා අවශ්‍ය පොල්තරි විහාරස්ථානයේම සකසා ගැනීම විශේෂත්වයක්. කඩුවෙල කොතලාවල සංඝපිට්ටි රජමහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කණංගම නාරද හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදු කරනවා. මේ අතර හිසතෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් මහෝත්සවය සියම් මහණිකායි බල්වතු සහ අස්ගිරි උබේ පාර්ශ්වීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික නාත දේවාල පරිශ්‍රයේදී සිදු කරනවා. Thank you.
මේ දිවයිනේ විවිධ ප්‍රදේශවල හිසතෙල් ගෑමේ චරිතය සිදු කර තිබූ ආකාරයයි. මේ දඹන ආදිවාසී ගමනේදී හිසතෙල් ගැල්වීමේ චරිතය සිදු කර තිබූ ආකාරයයි. දිවයිනට බලපෑ ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. මේ අතර අද දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනට බලපා ඇති වැස සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් පවුල් 324කට අයත් පුද්ගලයන් 1365 දෙනෙකු පීඩාවට පත් වී තිබෙනවා. පීඩාවට ලක්වුවන්ගෙන් වැඩිම පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. එම ප්‍රදේශයේ පවුල් 195ක පුද්ගලයන් 846 දෙනෙකු පීඩාවට පත් වී තිබෙනවා. අකුණු කිසීම් සහ ජල ගැලීම් හේතුවෙන් ඊයේ පසුරු 6 වන විට මුලතෙව් බදුල්ල සහ මඩකලපු යන දිස්ත්‍රික්කවල පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගම ඌව නැගෙනහිර වයඹ සහ උතුරු මැද පළාත්වල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. බස්නාහිර සබරගම දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උත්සව සමය වෙනුවෙන් ගම්බින් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. උත්සව සමයට ගම්බින් බලා යන මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සහ විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය නවවනදා පියවර ගත්තා. ඒ අනුව විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශවලට අනුකූලව මෙම ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබුණා. එලෙස උත්සව සමය වෙනුවෙන් ගම්බින් බලා ගිය මගී ජනතාවට නැවතත් කොළඹ නගරයේ වෙත පැමිණීමට විශේෂ දුරකමන් සේවා දුම්රියන් එළඹෙන 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. දුරකමන් සේවා දුම්රියවලට අමතරව තවත් දුම්රිය 4ක් යොදව ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම මේ වෙනුවෙන් ළංගම විශේෂ බස් රථ 200ක් පමණ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. මේ අතර ඊයේ පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නතුව පිවිසුම අසල අධිවේගී මාර්ගයට ඇතුළු වීම සඳහා දිගු වාහන පොලිම් තිබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. අදාසන්න ප්‍රදේශවල මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පෞද්ගලික බස් රථ ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් ගෙනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි සමහර මාර්ග පිළිබඳව හොයලා බලපුවාම මේක කියන්නත් කනගාටුයි. කොළඹ තදාසන්න ප්‍රදේශවල සමහර මාර්ගවල 80% රියදුරන් නොයෙකුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ තමයි පෞද්ගලික බස් රථ පදවන්නේ. කොච්චර පුහුණුවක් තිබුණත් වැඩක් නැහැ. මනස හරි දැනක නැතිනම්. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. අපි මේ වෙනුවෙන් සියලු කටයුතු අවසන් කරලා කැබිනට් එකට යන සූදානම් ඩ්‍රග් ටෙස්ට් එක හඳුන්වලා දෙන්න. ඒ කියන්නේ අර මෙඩිකල් එක කරන වෙලාවේ රියදුරු බලපත්‍ර ගන්න ඩ්‍රග් ටෙස්ට් එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටාම සරල උපකරණ වගේක් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ. ඒකෙදි අපිට හොයා ගන්න පුළුවන්කම තියෙනවා මාසයක් පිටිපස්ස එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවද නැද්ද කියන කාරණේ. ඒකෝර ඒකෙන් අපි අදහස් කරන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මාසයක් පාවිච්චි කරලා නැත්තම් ඇබ්බැහි වෙච්ච කෙනෙක් නෙමෙයි.
හැබැයි වෙච්ච කෙනෙකුට මාසයක් නෙමෙයි සතියක්වත් මද්ද්‍රව්‍ය භාවිත නොකර සිටීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකෙන් අපි මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු අය ධාවනේ කරන අය ධාවනේ කෙසේ වෙතත් මද්ද්‍රව්‍යට හැබැයි වෙච්ච අය ධාවනෙන් ඉවත් කරන්න ඒ පරීක්ෂණය හරහා ඉදිරියට අපි කටයුතු කරමු. මෙරට භූමිය වෙනත් පාර්ශ්වයන්ට පවරා දීම සම්බන්ධයෙන් ජනතාව පිළිකුල් සහගතව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. අද වෙනකොට වරාය නගර ව්‍යාපෘතිය මේ රටේ ජනතාවගෙන් වෙන්වෙච්ච චීනයට සම්බන්ධ වෙනම කොලනියක් චීනයට සම්බන්ධ වෙනම පරිපාලන ඒකකයක් වෙන ස්වරූපයට ජනාධිපතිතුමා මේ වෙනකොට පාර්ලිමේන්තුව හමුවේ තබා තියෙන පනත හරහා භයංකර තත්ත්වයක් අද රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට බලය ලබා දුන්නේ මේ රටේ කොටස් පවරගත්ත බදු දීපුවත් නැවත රටේ ජනතාව වෙනුවෙන් පවර ගන්නවා කියන පොරොන්දුවත් එක්ක. ඉතින් මම හිතන්නේ අද ඒ ගිවිසුම අවලංගු වෙලා වෙනදාට වඩා රටේ ජාතික සම්පත් චීනය සහ අවිජාතිකයන්ට පැවරීමේ මහවිශාල වැඩසටහනක් ඉදිරි අපි විශ්වාස කරනවා. මේ රටේ ජනවරමට සම්පූර්ණ විරුද්ධ වෙන මේ ගමන ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක විජේදාස රාජපක්ෂ මහත්තුමා ප්‍රධාන ආණ්ඩුවේ අමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඉඳලා සාමාන්‍ය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා දක්වා දේශපාලන අධිකාරිය තුලත් ජනතාව තුලත් අපි දකින්න තියෙන නිසා පරිසර විනාශය, පොල්තෙල් සිද්ධිය, සීනි මංකොල්ල වගේ මේ සියලු දේවල් වලට වඩා එහා ගියපු මේ රටේ භූමිය වෙනත් පාර්ශ්වයකට පවරා දීම ගත වූ පැය 72 කාලය තුළ රියානතුරු හේතුවෙන් වටිනා පුද්ගල ජීවිත 40කට දිවි අහිමි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. අපරීක්ෂාකාරී බව හා නොසලකීමත් බව හේතුවෙන් වටිනා ජීවිත මහමග අහිමි වීමේ පුවත් මේ දිනවල බොහෝ සෙයින් අපට අසන්නට දකින්නට ලැබෙනවා. එය අනුව ගත වූ පැය 72 කාලය තුළ රිය අනතුරු හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 40ක්. ඊයේ දින රිය අනතුරු වලින් වටිනා පුද්ගල ජීවිත 10ක් අහිමි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ දිනේ රිය අනතුරු වලින් සිදු වූ මරණ 10ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙයින් මරණ 5කට අදාළ රිය අනතුරු ඊයේ දිනේදී සිදු වී ඇති අතර අනිකුත් මරණ 5කට අදාළ රියානතුරු ඊට පෙර දින වලදී සිදුවි අදාළ පුද්ගලයන් තුවාල ලබා ඊයේ දින ඔවුන්ගේ මරණ වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුගිය පැය 72 කාලය තුළ ශ්‍රී ලංකාවේ රියානතුරු වලින් සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 40ක් පමණ වෙනවා. මේ අපෙන් සදහටම සමුගත් පුද්ගලයන් 40 දෙනා මේ ලෝකයේ තුල තවත් ජීවත් විය යුතුව තිබූ පුද්ගලයන් කෙසේ වෙතත් අවාසනාවන්ත තත්ත්වය නිසා එවැගේම අවිනීත රියදුරන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඔවුන්ට සදහටම මෙලොවින් සමු ගැනීමට සිදුවා. මේ අතර ගත වූ දින 4ක කාලය තුළ හදිසි අනතුරු 661ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දින වාර්තා වී ඇති හදිසි අනතුරු සංඛ්‍යාව 177ක්. මහාමාර්ගයේ අනතුරු 36ක්, වැටීම් 29ක් හා නිවසේදී අනතුරු 33ක් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. හිංසන 24ක් හා ගිනිකෙලි අනතුරු 7ක්ද සිදුව තිබෙනවා. අද සහයට අනතුරු සිදුවීම් ඉහළයා හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍යංශ පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 615 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ වාර්තා වී ඇති COVID මරණ සංඛ්‍යාව 7ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ පස්යාල, රත්නපුර, කල්මුනේ, කලවාන, තොණ්ඩැයිමහරු, තලංගම හා වාලචීන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 615 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 237 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 96,186ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතින් අතුරින් සුවය ලබා ඇති පුද්ගලින්ගේ සංඛ්‍යාව 92,611ක්. වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,960ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ගෝලීය කොවිඩ් වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව මිලියන 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. වෛරස හේතුවෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව ඇති දෙවන රට බවට පත් වී ඇත්තේ බ්‍රසීලිය වන අතර තෙවන රට බවට පත් වී ඇත්තේ මෙක්සිකෝවයි.
මේ අතර කොවිඩ් වෛරස හේතුවෙන් මේ වන විට ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර එරට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති දැඩි කර තිබෙනවා. ඒ අනුව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලින් හට රුපියල් දහසක දඩ මුදලක් නියම කිරීමටයි නියෝග කර ඇත්තේ. පළමු වරට වරදට හසු වූවන්ට එලෙස රුපියල් දහසක දඩයක් පැනවුවද නැවත වරක් එලෙස මුව ආවරණ නොපළඳ හසු වුවහොත් රුපියල් දස දහසක දඩයක් පැරවෙනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම ඉරිදා දිනයන්හි ප්‍රාන්තය මුළු මුළින්ම වසා දැමීමටද ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් නියෝග කර තිබෙනවා. දැන් අවධානය රටවට පුවත් කිහිපයක් වෙතයි. ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක් ලෙස මුරුංග ශාකය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මුරුංග පැල දසලක්ෂයක් බෙදා දීමේ වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් උත්සවය මහසංගරත්නයේ ආශිර්වාද මැද සිදු කෙරුණා. අලවි සඳහා සකස් කර තිබූ හෙරොයින් පැකට් 30ක් සමගින් කාන්තාවක් බටපොල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවටගත් කාන්තාව හෙරොයින් ජවාරමට සම්බන්ධ ජාලයක් පිළිබඳව සිදු කළ තොරතුරුවලට අනුව මෙහි මූලික පරීක්ෂණ සිදු කළ බවයි. වේලියෝයේ දියනෑමට ගිය මහරගම ප්‍රදේශයේ සිව් දිනෙකුගෙන් යුත් පවුලක පියා සහ පුතු සැඩපහරට හසුවේ අතුරුදන් වී තිබෙනවා. ඒ අනුව යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මහත් පරිශ්‍රමයක් දරා සිදුකන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පියාගේ සහ පුතුගේ මළසිරුරු සොයාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් සියත මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සවස හවය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.